පසුගිය සතියන්තයේ මෙරට අන්තර්ජාලයේ කැළමිලි සහගතම මාත්‍රිකා වූයේ කඩුවෙල නවගමුව ඉහළ බොමිරියේ විහාරස්ථානයක හිමිනම කාන්තාවන් දෙන්නෙකු වැසුරු කරමින් සිටියදී දායකින්ගේ පහර කෑමේ සිදුවීමට අදාළ වාර්තාවන්ය. කඩුවෙල ඉහළ බොමිරිය රක්ෂපාන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩවසන්නේ මේ කියන 44 හැවරදී පල්ලේගම සුමන හිමි පමණි. තනිපංගලමේ විහාරාධිපතිකම් දරන හිමියන් හමුවන්නට වරින්වර කාන්තාවන් රැජාමයේ පැමිණෙන්නේ අහවල් කාරණාවට මිස වෙනතකර නොවන බව දායකින් කලක සිට සැකයෙන් පසු බව කියවුනි. පසුගිය 6 වනදා මේ ආකාරයට පැමිණි කාන්තාවන් දෙන්නෙකු බොහෝ වේලාවක් යනතුරු පන්සලෙන් එළියට නොආ නිසා පිරිසක් පන්සල වැටළූ අතර ස්වාමින් වහන්සේ සමග ආවාසගේ රැඳී සිටි කතුන් දෙදෙනෙකුට පහර දෙමින් ඒ අයගේ නිර්වත වීඩියෝ කරමින් මුහුණු පොතේ දැමූ සිද්ධීන් දැන් කවුරුත් දන්නා කරුණකි. නමුත් ඉන්පසු සිදුවුණු සිද්ධිදාමය අපහැදිලිතා සහිතය. සිද්ධිය වූ දිනේ දායකින් කියන අය හිමිනමට හා කාන්තාවන්ට පහර දීමෙන් පසු ඔවුන් පොලිසියට මේ ගැන කියන්නට ගියේ නැත. නමුත් Tamanට කරදරයක් බව හිමිනම පොලිසියට පැමිණිලි කර තිබුණි. මෙම සිද්ධිය වීඩියෝවක් ලෙස අන්තර්ජාලයේ පළවීම හිමියන්ට වඩාත් අහිතකර සිදුවීමක් වූ නිසා පොලිසියට හිමිනම කියා ඇත්තේ Taman වහන්සේ හමු වීමට ඥාතිමවක හා දියණියක සමග කතාබස් කරද්දී පිරිසක් පැමිණ Taman සිවුරු ගලවා පහර දුන් බවත් ඥාති කාන්තාවන් දෙන්නද නිර්වත් කර පහර දුන් බවයි. එම පැමිණිල්ලේ හැටියට හිමියන් හා කාන්තාවන් අතර පැවතී ඇත්තේ ඥාති හිතවත්කම් දෙබස් හුමාරුවක් මිස වෙනකක් නොවේ. නිර්වත වීඩියෝ කරමින් මුහුණු පොතේ දැමූ සිව් දෙනෙක් නවගමුව පොලිසිය අත්අඩංගුවට ගන්නේ ඒ අනුවයි. කඩුවෙල ඉහළ බොමිරියේ පදිංචිකරුවන් වන සනත් නන්දන, හර්ෂේරංග, චමිල් කුමාර ගුණවර්ධන සහ හාවින්ද අඹරවත් යන සැකකරුවන් අලුයම් කාලයේදීම අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේදී පොලිසිය විහාරස්ථානයට ගොස් එහි සිටි 22 හැවරදී කාන්තාවද ඇගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් භාරයට ගත් බවත් ඇය කැලණිය පිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය කියයි. සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුළත හිමිනම හා වැඩිහිටි කාන්තාව රෝහල්ගත ප්‍රතිකාර ලබා ඇති බවක්ද අත්අඩංගුවට පත් අය පොලිසියේ සිටියදී හිමිනම පොලිසියට පැමිණ සමාදානයටද කතා කර ඇති බවක්ද වාර්තා විය. මුල් වාර්තාවලින් කියවුනේ එම කතාබස් අනුව සිව් දෙනා පොලිස් සැප මත මුදාහළ බවයි. සිද්ධියේ මුල් කොටසින් කියවුනේ ගණිකාවන් ඇසුරු කළ භික්ෂුවක ගැනයි. නමුත් දෙවන කොටස නාටකීය ලෙස වෙනත් පිටපතකට හැරෙන්නේ අන්තර්ජාලයේ මේ ගැන විශාල කතාබහක් ඇතිවීමෙන් පසුවයි. එහිදී හිමිනම හා කාන්තාවන්ට කිසිදු දොසක් පවරා නැති අතර වරද කර තිබුණේ පිටතින්නා පිරිස පමණි. චිත්‍රවත් ධර්මදේශක යානන් වහන්සේ නමක් වන පල්ලේගමන සුමන හිමියන් දේශපාලඥීන්ගේද හිත් දිනා ගත් අයකි. පසුගිය කාලයේ රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි චරිතයකි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේද 7 වනදා මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ භික්ෂූන් වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහර දුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් නලස් විසින් දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව සඳහන් කරමිනි. එම මාධ්‍ය නිවේදනයේ මෙසේය. භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතී. භික්ෂූන් වහන්සේ හා කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පිරිසක් පොළුමුගුරු වරින් පහර දෙනු මෙහි අන්තර්ගත වැත. භික්ෂුවටද ඇතැම් පිරිස් එහිදී පොළුමුගුරු වලින් පහර දෙනු දක්නට ලැබේ. මෙසේ නීතිය අතටගෙන පොළුමුගුරු වලින් පහර දී කාන්තාවන් නිරුවත් කළ පුද්ගලයින් වහාම අත්අඩංගුවටගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් නලස් 7 වන දින බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හා නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විශේෂ පැහැදිලි කිරීමක් කළ අතර හිමිනම හා කාන්තාවන්ට කිසිදු දොසක් නොකී මාධ්‍ය ප්‍රකාශකවරයා වරද කර තිබුණේ පිටතින්නා පිරිස පමණක් බවට හැඟමෙන ලෙස පැහැදිලි කිරීමක් කළේය. නවගමුව බොමිරිය ප්‍රදේශයේදී හිමිනමකට හා තවත් කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 8 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවත් කඩුවෙල බැඩවලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද මෙම නියෝගයේ සවස ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය නිවේදනයෙන් පසුව වාර්තා විය.